පොද ශ්‍රී ලංකා දෙවන 20යි 20යි තරගය තව පැය කීපයකින් වාස්ට නොගවන ටොම් මෝඩිට ලංකාවෙන් ලැබෙන කෝටි ගණනක වැටුප පෙළි වෙයි. සචිත්‍ර සේනානායකට දින 14 තුල වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දෙන්නයි උපදෙස්. මෙවරද PSL තරගාවලිය අතර මගදී කල් දැමේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දියා කුදෙව් තරඟ සංචාරය පසුගිය 4 වෙනිදා සිට ආරම්භ වූවා. ඒ දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරඟයත් සමගයි. එම තරඟයේ සිටම මෙම තරඟ සංචාරයේ සියලු තරඟ ජාතික රූපවාහිනී සංස්ථාවේ චැනල් I නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන බවට මීට පෙර ජාතික රූපවාහිනිය විසින්ද නිවේදනය කළා. නමුත් පසු මෙම තරඟාවලිය වෙනුවෙන් අධික සැටලයිට් විකාශන වේදමක් දැරීමට සිදුවීම හේතුවෙන් තරඟාවලි විකාශය අත්හැර දැමූ බවයි ජාතික රූපවාහිනිය නිවේදනය කළේ. නමුත් යලි චැනල් I නාලිකාව ඔස්සේ පොදව ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ දෙවන 20යි 20 තරඟයේ සිට සජීවීව විකාශය කරන බවට මීට සුළු මොහොතකට පෙර ජාතික රූපවාහිනිය නිවේදනය කළා. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන මාර්ග ආරක්ෂණ තරඟ මාලාවද චැනල් I ඔස්සේ විකාශය වේ. ඩයලොග් ටීවී පාරිභෝගිකයන් හටද ඩයලොග් ටීවී හි ඇති චැනල් I නාලිකාව ඔස්සේ කිසිදු අවහිරයකින් තොරව ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරඟ සංචාරය නැරඹීමට හැකියාව පවතිනවා. කොදෙව් ශ්‍රී ලංකා දෙවන 20යි 20 තරඟයේද ඇන්ටිගුවායි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව ඇත්තේ තව පැය කීපයකින් උදාවන අලුයම 3:30යි. ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සඳහා ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මෝඩි පත් කළ බව අප මීට පෙර ඔබට වාර්තා කළා. මාර්තු පළමු වනදා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කරනු ඇත්තේ වසර 3ක කාලය සඳහායි. මෙම කාලය තුලදී ටොම් මෝඩි හට වසරකට ඇමරිකානු ඩොලර් 180,000ක මුදලක් හිමි වන බවයි වාර්තා වන්නේ. ඒ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3,50,14,950ක් ලෙසයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් ටොම් මෝඩි වසරකට සේවය සැපිය යුතු වන්නේ දින 100ක් පමණයි. මෙම ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර ක්‍රිකට් තාක්ෂණික උපදේශ කමිටුවේ නිර්දේශ මත අලුතෙන් පීට වූ තනතුරක්. නිමා වූ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී වාර්තා වූ බව කියන තරඟ පවා දීමට සැලසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සජිත්‍ර සේනානායකට දෙන 14ක් තුල වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් උපදෙස් ලබා දී තිබෙනවා. මෙවර පකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියද කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ තරඟාවලිය අතරතුරදී ක්‍රීඩකයන් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් තරඟාවලි සංවිධායකින් කණ්ඩායම් හිමිකරුවන් හා කළමනාකරුවන් අතර පැවති රැස්වීමකින් පසුවයි තරඟාවලිය කල් දැමීමට තීරණය කළ බව පකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.